ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ජාතික ජනබලවේගයේ ජන රැලියක් ඊයේ පැවැත්වුණා. එය ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්ුයි. 133 ජනාධිපති නේද කියලා කියනවා. හැබැයි ඡන්ද දිනන්න පුළුවන් නම් එයාට විලකයට මොනවා 133 නෙවෙයි මහ ජනතාව මගේ පැත්තේ. එහෙමනම් එයා ඡන්දේ තියෙනවා. හැබැයි අර ඒගොල්ලන්ට ඡන්ද එපා වෙන්නේ ඒගොල්ල පරදිනකොට. ඒගොල්ලන්ට විවස්ථා එපා වෙන්නේ විවස්ථාව ඇතුලේ තමන්ගේ බලය රැකෙන්නේ නැති වෙනකොට. ඒගොල්ල අධිකරණත් එක්ක හැප්පෙන්නේ. අධිකරණ තමන්ගේ බලයට තර්ජනයක් වෙනකොට. එනිසා මේ ඔක්කොම යටත් තමන්ගේ බල සීමාව ඇතුළේ කියලා කල්පනා කරා. මේ සිද්ධ වෙන්නේ යන්නේ ලංකා ඉතිහාසයේ දෙවැන්තම මහා ජන පරිවර්තනයට අවශ්‍ය වෙන ඡන්දය. මෙරට පාලනය කරන්න කවුද? ත්‍රෝඩිය කප්පංකාරය. හොඳම නිදර්ශනය ගම්පහ. මිනුවන්ගොඩට ගියොත් කප්පං, දිවුල පිටියට ගියොත් පස්, මීගමුඩට ගියොත් කුඩු, කැලණියට ගියොත් මිරිස්කුඩු, අත්තනගලට ගියොත් කප්පං. ප්‍රසන්න රන්තුංග කියනවා ඔයගොල්ලෝ මොනවා කිව්වත් වැඩක් නැහැ ගම්පහ මිනිස්සු මං උඩින් මෙව්වා. එතකොට අපි ඒක තමයි කියලා චුට්ටක් ඇඹරින්න වෙනවා. වෙන්නේ නැද්ද? ඇයි ජනතාවගේ පරමාධිපත්‍ය. දැන් මොකද මේ තර්ජනයට ලක් වෙමින් තිබෙන්නේ? අන්න මේ ත්‍රාඩයින් අපරාධකාරීන් දූෂිතයින් අපේ රට පාලනය කරපු යුගය අවසන් වෙන බව ඒගොල්ලෝ දැනගෙන ඉන්නවද? රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.